ප්‍රධාන වසේම අද වධානවමු කරන්න බලාපොරොත්තුවෙන්නේ මේ බදු සංසෝධන පිළිබඳව මංචී කෙනෙකුට එහා බදු උෘතිකෙක්කෙදයට අපි දකින දේතමයි මේ බදු පැනවීම තුළ මුළු ආර්ථිකයම විනාස මුකේයට යමින් තියෙනවා කියන එක. රජයට කොච්චර පැහැදිලි කිරීම් කළත් මුදල් අමාත්‍යාන්සයයි මේ බදුපතිපත්ති සම්පාධනය කරන නිධාරි කණ්ඩාය මයි එකතු වෙලා වැදි බදු පතිපත්තියක් අනුගමනය කරමින් ඒක ප්‍රතිඵලයක් විදිහට සමස්ත ආර්ථිකයම විනාස මොකයට යමින් ඉන්න බවතමයි දැනට නිරූපණය වෙමින් තිබෙන්නේ. ඔබ දැක්ක ඊයේ ඌර්තිකයන්ට පැනවෙලා තියෙන බදු සංසෝධනවල වංසෝධනය කර ගැනිීමම සඳහා එකොල්ලො ගෙනපු උද්ෝසයණය තරම කොච්චර කියලා. නමුත් ඒ දවල්ලනකොට උදල්ල මාත්‍යන්සේ නිවධනය නිකුත් කරනවා බදු උපයනට ගෙවීමේ බදු සඳහ සංශෝධනය සකස් කරලා බලන්ටකගේ සංසෝධනින් කාර්ද සහ මේ සහන දීලදයන කියලා වැටුපට අය වෙන බද්ධට සහන දෙනවා වෙනුවට රජයේ නිලනිවාස දීල තියන රජේ වාහන දීල තියන රජේ කාර්ාල දීල තියන රජේ වත්කම් පාවිච්චි කරන ප්‍රමාණය මත වැටුපෙන් අයකරපු උපයින ඉට ගැවීමේ බද්ධ තමයි අඩු කරන්න කියලා කියලාදන්නේ. එතකොට මේ රටේ සාමාන්‍ය ජනතාවට රජයෙන් දිීලති නොද මේ මොනොත් වාහන දීලති නොද නිවාස දීල තියෙනවාවද කාර්යාල දීල තියෙනවද මුූ්‍යනොවන පසකම් මොනද රසාමාන්‍ය ජනතාවට දිල තියන්නේ මූල්‍යනවන පහසුකම් සාමාන්‍ය ෘර්තිගන්ඩ මොනෝදී දිීලතියෙන. එහෙම මොකුත් දීල නෑ අවසානිති ගත්තොත්තින් නිල නිවාස මිලියන කණංගොල වාර්සික වටිනාකමක් තිබෙන වාහන, වාර්සික වටිනාකම මලියන ගානක් එන මේ පහසුකම් දීලතියෙන්නේ දුරකථන ජල විදුලි මේ පහසුකන් සහිතව කැිනට් මන්ඩලේට රාජ්‍යමාතය ඔරුන්ට. එහෙම මේ සංශෝධනය හරහා මටනම්පෙන්ට තියන්නේ අන්න එහෙම එක්තරා තෝරාගත්තු කණඩායමකට විතරයි මේ උපයනවිට ගෙවීම බදු සංසෝධන හරහා ඊය දිනේති කරපු නිවේදනෙන් ප්‍රතිඵල ලැබි. ඒ අද රටට මේ නව බදුවලින් අත්වෙලා තියෙන ඉරණමෙන් උෘතිකයන් සාමාන්‍ය ජනතාව ගොඩගන්ඩ පුළුවන් සංසෝධනයක් නෙමෙයි ලබා දිීල තින්. ඒනිසා රැවටිල්ලක් විතරයි. තව දුරටත් ඒනිසා බදු පිළිබඳව සමාලෝජනයක් කල්ලා නිවැරදි සංසෝ රජයට සිද්ධ කරන්න අනිවාර්යම වෙන. අනි පැත්තට රජයේ අපේක්ෂ කරන මේ බදු මුදලයකරගන්නඩ බෑ. හොම ාරය තමයි පහුකිදවස්ොල දැන් නවරමමාහසි පලළවිඳ ඉඳලා සුරාහා දුම්කල මත පනවට බද්ධ සියට විස්සකින් වැඩි කලා රජය අපක්ෂ කන ආදායම රුපයල් බිලියන එකසි අනුවන්. සියට විස්සක් වැඩ කල්ල මේකින් ගණඩ පුළුවන් රුපයල් බියන සටට අඩුවෙන් අනුවයි සියතරපමාණයක් ගණඩ පුලුවන්. එතකොට බිියන අනුවක ආදායම කහිමයෙනවා. ද අයවැයි රුපයල් බිලියන අනුවක් අහිම වනාම කොහොමත රජය. ෘදෙන්නේ කොම විශාමට පපුගේග වන්නේ කොම අධ්‍යාපනය පවත්තකගැන කොම සෞඛ්‍ය පවත්ගනයන්නේ ඒ කරන්න වෙන්න. ඒටික ක පපාහරය එක තමයි රජිර සිද්ධවෙෙන්න්න නිසාම මේ අවාෑලයකෙ දිරිපත් කල්ල තියෙන ජනවාරි පලෙන්දදල ක්‍රාත්පක වන බදු ආදායම රජයටි එකතුරගඩ බෑ. අනිත් පැත්තිෙන් සාර්ව ආර්ථිකයම විනාස මුකයට යනවා. සමහාර අලාබේ කියන එක. ඒගැන දැන් බදු පැනවීම නිසා පරිභෝජනය අඩුවෙනවා. පරිබෝජනය අඩුවන නිසා නිස්පාදනය අඩුවනවා නිස්පාදනය අඩුවෙනවා කියන්නේ අලවිය අඩුවෙනවා අලවිය අඩුවනෝ කළ කියන්න ආදාෑම අඩුවෙනවා ්‍යපාරෝල ව්‍යාපාරෝල ආදාෑ අඩුවනො කෙලෙ ව්‍යපාරලට ග වන්ඩ බදදුගවන්ඩ තත්තයක් නැතිවෙලා ඒ ව්‍යාපාර පාඩු ලබනවා. එතකොට පරිභෝජනය මත ආදායම එකතු කරණ යන බදපමාණය අඩුවෙනවා. නිස්්පාදනය මත එකතු කරණ් කියයන්න බදපමාණය අඩුවෙනවා. අලවිය මත එකතු කරණ් යන බදපමාණය අඩුවෙනවා. සමස්ථ ආර්ථකම හැකිලෙනවා. මේක තේරුම් ගණ්ඩ බැරි ආර්ථික විශේසඥය ආර්ථික උපදේශකයෝ මුදල් ඇමතිවර මුදල් රාජ්‍ය අමතිවර සසා කැවිිණට මණඩලයක් තමයි මේ රට පාලනය කරන්නේ අද මේ අය මේ තමන්ගේ නොදැනුවත් භාවය තුළ බදුපතිපත්තිය හරහා රට කබලෙන් ලිපට දාන තත්ත්යක් ක්‍රාත්මක කරමින් ඉන්නවා කියන එක කියඩා අවශය. එලකට දෙවෙනි කාරණාව තමයි දැම් බරන්ඩ ගල්ලගුරු හිඩියක් ඇවිල්ල තියෙනවා. දවස් කියීපකට තරයි ගල්ලංගුරු තිෙන කියෙලා ගල්ලගුරු සමාහගම පවසෙනවා. ගල් අගුරු ටික ගෙනල්ලා නැව නවත්තගෙන ඉන්නවා ඩොර් මෙල ද ගණඩ ඕනි කන්න රපයල් පමානය විදුලි බලම්ඩයට නෑ කියලා කියමෙන් ඉන්නවා. මොකද මේ කරන්න ත්සාහ කරන්නේ. මේ උත්සාහ කරන්නේ අර මහජන උපයෝගෙතා කොමි සමහර කරගණඩ බැරිවෙච්චි අධිගරණය හරා කරගන්ඩ බැරිවෙච්චි විදුලි බිල වැඩිකිරීම මේ ගල් අගුරු පෙන්නලා කරගන්තමයි උත්සා කරන්න. ඒ වගේම දැන් ගල්ගුරු නැවටික නවත් අගෙන ඉඳලා ඒ ගොල්ලන්ට ඩැමරේජෙස් ගවන්ඩ වෙන. ඒ ගොල්ලන්ට දඩගෙවන්ඩ. දැන් මේ ගෙවන දඩ මේ ගෙවන ඩැමරේජෙස් කාගේ සාක්කෝල්ට ති යන්නන්නේ කියලා ප්‍රශ්නයක්යෙන. තකොට නවත් අගෙන ඉන්න ගල්ලඟුරු නැවෝල්ට ගෙවන දඩ සම්පූර්යෙන්ම පාරිභෝගක අමත පටවනවා ඒ වගේම විදුලිමිල වැඩිගල්ලා ඒකත් පාරිභෝගය මත පටවන ප්‍රතිපත්යකට තමයි රජය ගමන් කරමින් ඉන්නේ. ඒවගේම තමයි ඊයේ පැතිපති පකාශේ ඉදිරිපත් කලා හැමිල්ලි ක්‍රම සිංහ ජනාධිපතිවරයා විසින් එතම යෝජනා කරන දැන් අපි දන්න රටේ රාජ්‍ය ආදායම ලබා දෙන ප්‍රධානම ආයතම තුනත් තියෙනවා රේගුව සුර දෙපාර්තමේන්තුව දේසි ආදැන් දෙපාර්තමේන්තුව. මේ ආයතන තුනම එකතු කරලා ආදායම් අධිකාරියක් ආදායම් අධිකාරයක් දොර්තම තුන අහෝසි කරලා ආදායම් අධිකාරියක් යටතට මේ ආයතන තුන ගෙන එ සැලස් බක් ඊයේ පාලිමේන්තු්‍ර රජාසන කතාව හරා ජනාධිපතිවරයා වින් පාලිමේන්තු්‍රි දිරිපත් කර තිබෙන. එයනුව අපිට හෙළි දරව කරන්න පුළුවන් මේ ආදායන් අධිකාරීයෙන් කරන්නේ නැවතත් මේ බදු වැඩි කරලා සාමාන්‍ය ජනතාව වත බදු පටවන එක තමයි සිද්ධ කරන්න වෙන්නේ මේ අයිම් එ එක දෙන කෝපටත් අයිලේ. ාතයන් කර මුල්ලි අරමුදල දෙන එකම උපදේසය තමයි මේ ක්‍යත්මක කරන්න උත්සා කරමින් ඉන්න. හැබැයි රජය අර කැසිනෝකාරඉගෙන් ගණ්ඩ තියන බිලියන ගානක් වෙච්චි බද්ද ඒවගේම ජාවාරංකාර සී එන්ඩ පුළුවන් ලූනු වඩ පුළුවන් සුදු ලූනු ෙන්ඩ පුළුවන් මේ ජාවාරංකාර පන්තිහරහා උපයාගෙන තියෙන අති විශාල ධනයහර හ පනවන්ඩ තියන බදු පවල අයකරගට තියන බදු අයකරගැනීම වෙනුවට නැවතවතාවක් මහජනතාවට බදු අනුපාත වැඩි කල්ලා බදු අයකරගන්න තමයි සිද්ධ වෙන්නේ. එක පැත්ැකින් මුදල් මාත්‍යහන්සේ තියෙන ආකාර්යක්ක්ෂමතාවේ. එකන්නේ නිවැරදිව මේ ගණනය කල්ලා නිවරදි බදු අනුපාත හදලා ගෙවන්ඩ පුළුවන් අයට බදු පනවලා බදු අයකර ගැනීම වෙනුවට, ඒ කරගන්ඩ බැරි නිසා සියලු දෙෙනට එක හා සමානුව බදු පනවන්න තැනකට මුදල් අමාත්‍යන්සියත් රජයක් අද පත් වෙලා තිබෙන ඒක තම මේ ක්‍රියාපක කරමින්ඉ. නිසා අපි දීප ව්‍යප්තව බලාපොරොක්තියෙනවා මේ වනකොට අපි නගරවල ඉන්න සියලුම ව්‍යපාරිකෝ දැනුවත් කරමින් යනවා බදුවලින් සිද්ධවන බලපෑම පිළිබඳව අප ව්‍යාපාරිකන්ට නිස්පා දෙකෙන්න්ට ආයජකන්ට සසාම බදුවලට බලපෑමට ලක්කලා න ෘත්තිකැන්ට කියනවා බ එකතු වෙලා ඔබක දැනුවත්තෙන්ට මොකද. අද දෙදාාස් විසියකයේදී ලංකාවේ දුපපත්තු. සයට දහතුනා හිටිය. දෙදදාස් විසි දෙක ඉවරවනකොට දුපතුන් ප්‍රමාණය සයට විසි හයට වැඩි වෙලා තියෙනවා. කෞද මේ දුපත්ව බවට පත් වනේ මධ්‍යම පන්තිය හිටපු පුජ්ජනිකන්සේ හා රාජ්‍යාන්සේ හිටපු අය තමයි සම්පූර්ම ව මධ්‍යම පන්තේ හිටපය දුපතුක කකට බත් කලා තිෙනවා. මෙන්න දෙදාස් විසි දෙකේදී මේ රජය අපේ රටේ ජනතාවටත්ත් කල්ලදීපුද. ඒ යන්නේ අර දුපත්ම පන්තය හිටපු මිනිස්සු හිඟන්න බවට පත් කරල තියෙනවා. මධ්‍යම පන්තිය දුපත්තු බවට පත් කරලා තියෙනවා. මේ වධිපතිපත්තිය ාවටික දවසක් ක්‍රියාත්පක කරපාම මධ්‍යම පන්තියේ ඉහලා ඉන්න කාඩර් හල ඉන්න කොටසක්ක. අනි වාරෙන්ම දුපපතුන් බවට පත් කරන හැබැයි ඒ සල්ලිටි එකතු කරලා දූසනය වංචාව ව්‍යාපෘතික්‍යාත්මක කිරීම අකාරයක් සම්බතාවය පළදාහිතාවක් නැති ව්‍යපෘතිික්‍යාත්පමක කරන්නන රජය ඕනනි තරම් සැසුන්සාහත දයට කටයුතු කමින් ඉන්න.